ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේ දිට වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව ඇසට ඇසය දතට දතය යන කීම ඔබ අසායත ඒත් මම ඔබට කියමි එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න යමකෝ ඔබේ දකුණු කම්බලට ගැසුවොත් ඔහුට අනික් කම්බල ධාරවන්න යමකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමති වූවොත් ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න ඒවා අනිල්ධාරයෙකු තම බඩු පුදිය එක ගෞවක් දුර උසලාගෙන යන්න ඔබට බල කළොත් ඔහු සමගය ගෞ දෙකක් උසලාගෙන යන්න ඔබෙන් ඉල්ලන්නාට දෙන්න ඔබෙන් ණයට ගන්න කැමති අට පිටුණු පාන්න මරණය වැනි ගණදුරු රුදුරු නිම්නිය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිතද සැර යටියද නියත සැනසිල්ල වන්නේය. ඔබේ දයාවහ කරුණාව නියතව දිවිහිමියෙන් මා අනුව එන්නේය. ඔබගේ නිවාසය මගේ සදාතන වාසය වන්නේය. ආමෙන්. ෆාද බැසිල් තමයි ශාන්ත පෝල් දේවස්ථානයේ ප්‍රධාන පූජක තැන වෙලා හිටියේ. ඔහුට ආරාධනා කළා ඔහුගේ දේවස්ථානයට බැඳෙන්න. ඔහුගේ මාර්ගෝපදේශකයාත් මිතුරත් වුණා. ඔහුගේ අකල් මරණය තෙක්ම ඔහු ශාන්ත පෝල් දේවස්ථානයට සේවය කළා. මගේ දෛවය නිගමනය කරන්නේ මා විසින්මද? එම් මට හෝ අන් කිසිවෙකුට තීරණය කළ නොහැකි. මාව විනිශ්චය කළ යුත්තේ එකම එක් අයෙක් විසින් පමණයි. එකම එක් අයෙක් පමණයි. අවසන් විනිශ්චය දිනයට තව හුඟක් මව්කුසේෙන් උපතලද මිනිස්සකුට ජීවත්වීමට ඇත්තේ ඉතා සීමිත කාලයක්. අපගේ සොයුරු බැසිල්ගේ මෘත ශරීරය පිළිබඳ කටයුතු කිරීමට දෙව් පියාණෙනි අපට ඉඩ දෙන්න. පියාණෙනි, ඔබගේ ශ්‍රී හස්තයට මොහුගේ ආත්මය භාරගන්නා මෙන් ඉල්ලා සිටිමි. ඉතාමත්ම වැදගත් පොත් හතරක් තියෙනවා නව තෙස්තමේන්තු. එයිනොත් අතිශයින්ම වැදගත් පොත වන්නේ යේසු ස්වාමි දරුවන්ගේ වැදගත්ම දේශනය කන්දුවට දේශනාව අඩංගු පොතයි. මොකක්දේ පොත? ඒ තමයි මැතිව්ගේ පොත. The Gospel according to Matthew. නවතෙස්තමේන්තුව කියවනවා නම් මැතිව්, මාත්, ලූක්, යොහාන්. දිවා රාත්‍රී වෙනසක් නැතුව මගේ මුළු කාලයම කැපුණේ ශාන්ත පෝල් දේවස්ථානය වෙනුවෙන්. මං ප්‍රජාව අතර හැසිරුණේ යන් කිසිවෙකුට නොදෙවිනි අයද. දුප්පුතුන්ගේ සුබසාධන කටයුතුවලට මට මුදල් අවශ්‍ය වූ විට පෝසතුන් නොමුසුරු ආධාරය ලබතුන. දුප්පුතුන් කෘතවේදී වුණා. දෛවයේ මට දායාද කොට තිබ උච්ච ස්ථානයේ මා ඉතා පහසුවෙන් කල්ගත් කළා. කාම මිච්ඡාචාරය නොකරන්නැයි කී බැවෝ බාසායත. ඒත් මම ඔබට කියමි. යමෙකු ස්ත්‍රියක දෙස කාම රාගයෙන් යුතුව බැලූ කල්හි කාම මිච්ඡාචාරය කළාවන්. වරදට වැටීමට හේතුව ඔබේ වම් මැසනම් එ උගුල්ලා දමන්.
මුළු ශරීරයම නිරෙහි හෙළුණු ලැබීමට වඩා එක් අවයවයක් නැතිවීම ඔබට යහපත්. සර්ව බලධාරී වූද මහා කාරුණික වූද දෙවියන් වහන්සේ ඔබට ක්ෂමාවද පාපයෙන් ගැලවීමද ප්‍රධානය කරන සේක්වා. ආමෙන්. සමහර කෙනෝ ලෝකෙ වැදගත්ම රස්සාව ඒකයි කියලා. ඒක කියන්නේ මගේ හස්බන්ඩ්ට. අපේ පල්ලියේ ඉන්න හොඟක් වැදගත් මිනිස්සු. ඒ නිසා ඔයාලට මෙතන හිතනවට වඩා පිළිගැනීමක් තියෙන බව තේරෙයි. ඉන්න මං එක්කිනෙකුට ඔගලන් වන්දුලා දෙන්න. ස්ටීවන්, this is Randy and Daphne Reynolds. Nice to meet you. මේ ස්ටීවන් අපේ පල්ලියේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. යා කැප්ටන් අපේ ක්‍රිකට් ටීම් එකේ. පොලිස් ඇකඩමියේ පුහුණුට යන පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න. මට ආරංචි ඇකඩමියේ හොඳම ශිෂ්‍යෙක් කියලා. හොඳම අයගෙන් එක්කෙනෙක් නම් නෙමෙයි. දැන්ටි ක්‍රිකට් ප්ලේ කරනවද? Yeah, I do actually. මම ප්ලේ කරා වෙස්ලි කොලෙජ් එකට. ක්‍රිකට්, බොක්සිං, සොකර්. Excellent. හොඳටම හොඳයි. අපි මෙයාව ගමු ටීම් එකට. මගේ හස්බන්ඩ් හොඳ ක්‍රිකට් කෙනෙක්. එහෙනම් එච්චරයි. ඔයා ඉන්න අපේ ටීම් එකේ. Thank you. Great. මොකද හිතන්නේ ස්ටීවන්? ඒක හොඳ අදහසක්. එන්න අපි කට්ටිය හැමෙමු. කට්ටිය දැම්මම වැඩ පටන් අරන් වගේ. යුනිස් මට කිව්වා ඔයා පත්තර කලාව ගැන තරමක් දන්නවයි කියලා. ඒක ඇත්තද? ඔව් ෆාද. මං ඉස්කෝලේදීමයි පටන් ගත්තේ. ගුඩ්. අපේ පල්ලියේ කෙනෙක් ඉන්නවා ඩෙනිස් වින්සන් කියලා. එයාට සම්බන්ධකම් තියෙනවා සන් පත්තරෙත් එක්ක. මං එයාට ඔයාගේ තත්ත්වය ගැන කිව්වා. සඳුදා ඉඳලා ඔයාට වැඩ පටන් ගන්න පුළුවන් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට. ඒක ඇඩ්වර්ටයිසින් ඩිපාර්ට්මන්ට් එකේ. ඒකනස් සුබාරංචක් ෆාදර්. Thank you. You're so nice. Thank you, Father. Thank you so much. එක සතුටක් මගේ පුතා. සතුටක්.